අයිබෝවන් ඔබ කොන්නේ සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමකේ ප්‍රථමයේ නවදානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත චන්දයට කොරෝනා නීති ගැසට්ටුව සූදානමින් දැන් තත්වය චන්දයට හොඳයි වෙනස් වුණොත් වැඩ වරදී මැකෝ කියයි ෆෙටෝ ත්‍රස්තයන්ට නිසි පාඩම උගන්වන්න පුළුවන් ශ්‍රී ලංකාවටයි තුර්කිය වැඩි විශ්වාසයක අඟුලන පොලිසියට ගල් මුල් පොලිසියෙන් කඳුළු ගෑස් බැඳුම් කරී වංචාව ගැන මුදල් විසුද්ධිකරණයේ යටතේ විමර්ශන සහරාන්ගේ වරින්තුව ගැන නොදැන සිටි පොලිසිය ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියනයකට ආසන්න වෙයි බහමතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා නව්‍ය කොරෝනා වෛරසය මැඩ පවත්වා ජනතාව ආරක්ෂා කිරීමට රජය පියවර ගන්නා බවද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියා වෛරසය ආසාදනය වූ වන් මේ වන විට සමාජයෙන් වාර්තා නොවන මට්ටමට පාලනය කර ගැනීමට රජයට හැකියිය ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ඒ සඳහා රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරනවා. බොහෝ දිනාගේ කැපවීම මෙහිදී වැදගත් වූ බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. සෞඛ්‍යයට අදාළව ප්‍රශ්න රැසක් මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා. එම ප්‍රශ්නවලට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් පිළිතුරු ලබා දුන්නා. මේකට සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය අංශය විදාමුදාව මේ හැම එකක්ම සම්බන්ධ කරගෙන ඒ කට්ටිය කැපවීමකින් වැඩ කරලා උගේ කාලේ තම පාලනයක් ඒක සිද්ධ වුණා. ඉතින් දැන් මැතිවරණයකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මැතිවරණේ ආපු නිසා මැතිවරණ වේදිකාව සමහරව පාවිච්චි කරනවා මේක ප්‍රචාරය කරන්න. එහෙම එකක් නැහැ. මේවා කොම මේ අර කඳුරෙන් ඇවිල්ලා කඳුරත් එක්ක සම්බන්ධතාවයත් එක්ක ඇති වෙච්ච දේවල්. ඉතින් ඒ නිසා පාලනය කරන්න පහසුයි. විශේෂයෙන්ම ජනතාවගේ දැනුවත් කිරීමත් ජනතාව බියවත් නොවැද්දීම සඳහා අනවශ්‍ය බියක් ඇති කරවන්න නොකර කටයුතු කිරීම අපේ වගකීමක් වශයෙන් දකිනවා කියලා සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ ගැසට් නොකිරීම සම්බන්ධව ඊයේත් මැතිවරණ කොමස මේ සභාවෙත්තුමා කිව්වා ඒක මැතිවරණට යම් බාධාවක් වෙන්න පුළුවන් කියලා ඒ ගැන මොකක්ද නෑ තවසේ මේ ගැසට් කිරීම කරන්න දැන් සූදානම් වෙලා තියෙනවා ඔව් සර් මේ ඉලෙක්ෂන් එකට අදාළව තියෙන මාර්ගෝපදේශ ගැසට් කරන්න නීතිපතිවරයාට අද යොමු කරලා තියෙනවා නීතිපතිවරයා සහ නීති කෙටුම්පත් සම්පාදක අද දවස ඇතුළත අපට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා එතකොට අපි ඉතා ඉක්මනින් හෙට හෝ අනිද්දා වෙනකොට ගැසට් පත්‍රයට මේක යවමු सौख्य नीति अदाल नीति अणुअल ආණ්ඩුව මැතිවරණ ක්‍රියාදාමයේ පවත්වන යාමට අවශ්‍ය නිසා මේ ලොක්ඩවුන් නොකර ඉන්නවයි කියලා චෝදනාවක් පහුගිය දවස් ටිකේම ඇති වුණා. ඒක නැතිවීම ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. කිසි ප්‍රදේශයක් කියනවනේ මේ ප්‍රදේශය විතරයි කළ යුත්තේ. මොන රටේම මේක පැතිරලා ගිහිල්ලා නැහැ. කතන්දර යනවා මේ හැම දිස්ත්‍රික්කෙම හැමතැනම මේ රෝගය දැන් පැතිරලා කියලා. කඳුරෙන් ඇවිල්ලා නැවත ගිහිල්ලා කඳුරට එවැනි අය 25 දෙනෙක් තමයි ඉන්නේ. මේ 25ට ඇතුළත් වෙනවා. උදාහරණයක් හැටියට කුණ්ඩසාලේ ඒ නිලධාරියාගේ අවුලේ ඒ ආසාදිනු දෙදෙනා. ඉතින් එහෙම ගත්තාම ඕක තමයි සංඛ්‍යාව. නැත්නම් ඒකට ලොක්ඩවුන් කියන එක අවශ්‍ය වෙන්නේ යම්කිසි තැනක පැතිරීමක් එන්න යනවා. ඒක අපි අවබෝධ කරගත රාජාංගනේ. ඉතින් ඒ නිසා අත්ත වශයෙන්ම රාජාංගනේ ලොක්ඩවුන් තත්ත්වයක් තමයි රෝහල්වල වැඩ කරන කාර්යමණ්ඩලය පිළිබඳව නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න උපදේශකවරුන් පිළිබඳව ජනතාවට ලොකු බයක් තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයකින් එළියට ගිහිල්ලා වාර්තා වෙච්ච කිසිම එකක් නැහැ. ඒක පැහැදිලිව කියන්න. කුණෘත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් එළියට යෑමෙන් වෙච්ච සිද්ධිය. පළවෙනිද අපිට හම් වෙනවා වන්දනාගාරයේදී පුද්ගලෙක් PCR පරීක්ෂණ කරන් පස්සේ නමුත් නම් වෙනද තමයි ඒකේ
මේ ආස්ත්‍රියන් ඇසුරු කරපු කට්ටිය හොයලා වේද මේක උනේ කියලා හොයද්දි තමයි අපිට හමු වෙන්නේ නම් වෙන්ද ප්‍රථම වතාවට කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තුලින් 56 දෙනෙක් සහ එළියෙන් එක්කෙනෙක් දැන් ඒකත් එක්ක තමයි අපි දැනගන්නේ මේකේ මූලාශ්‍රය ඇවිල්ලා කන්දකාඩු කිය අපිට පළවෙනි පුද්ගලයා හමු වුණාන් පස්සේ අපි වහාමර නාවික හමුදාවේ කරපු විදියට ඊට පහුවෙන්දම කඳුර ඇතුළට ගත්තා වගේ මේකත් ඒ ආකාරයෙන් පිට සිටපු ඔක්කොම අපි ඇතුළට ගත්තා. එළිය හිටපු කට්ටියගේ පවුල්වල කණ්ඩායමුත් ඇතුළට අරන් තියෙනවා. ඉතින් ඒක තමයි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ සම්බන්ධ වෙච්ච කට්ටිය නිරෝධායනය කරන එක. ඒ දේ කළා දිනා රජීව් සිං ඒකට යුතු ප්‍රියාමාර්ග අරන් තියෙනවා. ආශ්‍රිතයන් ඔක්කොම අරන් තියෙන දැන් මෙතන. විශේෂඥ වෛද්‍යතුමන්ලාගේ මතය දින 14ක් ඇතුළත සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මිනිසුන්ගේ එළියට එන්න ඕනි කියලා. ස්ට්‍රක්චර්ස්ලා සමාජයට ගිහිල්ලා ආපහු ඇවිල්ලා ඒ කියන කාල සීමාව දින 14 පැනලා වගේ. දැන් ඒ අය සමාජයට බෝ කරා නම් මේ වෙනකොට සමාජයේ රෝග අය උණ හැදිලා කයිගලා හුස්ම ගන්න බැහැ කියලා හොස්පිටල්ස් වලට එන්න ඕනි. එහෙම තත්ත්වයක් දැනට වාර්තා වීමක් නැහැ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ අවශ්‍ය වෛද්‍ය පහසුකම් සපයා ඇති අතර අවශ්‍ය වුවහොත් වැලිකන්ද රෝහලෙන්ද එම පහසුකම් ලබා දීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. කන්දකාඩුම එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාරවලට ලක් වෙන දයියත් ඒ අය හොඳින් ඉන්නවා කිව්වොත් හොඳ ශාරීරික තත්ත්වෙනුත් ඉන්නවා කියන එක තමයි කිව්වේ. ඒ වගේම මේගොල්ලෝ හොඳ මානසික තත්ත්වෙනුත් ඉන්නවා කියලා අර ඔය කියන විද්‍රෝවල් අරීමේ ඒ තත්ත්වේ ඉතාම අඩු වෙලා කියන එක තමයි මට ප්‍රකාශ කරන්නේ. එතකොට මේ වන විට ඒ තත්ත්වයන් යටතේ වෛද්‍යවරු යොදවලා තියෙනවා ඒ මේ 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 තවත් අලුතෙන්. ඒ වගේම ඒ හෙදියන් අලුතෙන්ම වෙනස් රෝහල් වලින් යවලා ඒ ඒ කටයුතු කරනවා. එතකොට ප්‍රවාහනයේ සදා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. යම් කිසි ශ්වසන අපහසුතා එවැනි තත්ත්වයන් තියෙනවා නම් අපිට වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තියෙනවා දැරිසත්කාර ඒකක පහසුකම් සහිතව. මේ කන්දකාඩු පොකුර සම්බන්ධයෙන් මේ වන විට 4000ක් PCR පරීක්ෂණ කළා කියනවා මේ දින කීපය තුල. එතකොට දැන් රාජාංගනේ දිනපතා ඒ ප්‍රදේශය කරනවා. දැන් මේක ගෝලීය වසංගතයක්. උතර ගෝලීය වසංගතයක් කියවා අපිට තනියෙන් මේක රෝගී කළමනාකරණය කරන්න බෑ. මොකද මේ රෝගීන් ලංකාවට එන්නේ පිට රටින්. නිවාරණ සෞඛ්‍ය හදිස්සි අවස්ථාවක් කළමනාකරණය කරනකොට ප්‍රධාන කුළුණු තුනක් මෙතනදී වැදගත් වෙනවා. ඒ තමයි දේශපාලන නායකත්වය, සෞඛ්‍ය වල තියෙන ධාරිතාව. තුන්වෙනි එක තමයි සෝෂල් කැපිටල් නැත්නම් මහජනතාවගෙන් සිදුවන දායකත්වය. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්පර්ශ වෙච්ච අය 2000ක් විතර නිර්ණය කරද්දී බුද්ධ්‍යාංශ 47000ක් පමණ සංඛ්‍යාවක් නිර්ණය කළා කියලා බලන්න. ඉතාමත් වේගෙන් ඒක ලබා දුන්න නිසා ඒ පළවෙනි පියරේ සාර්ථකත්වයට හේතුව. ප්‍රංශයේ ඉදිරිපත් කරෙත් මේ සංකල්පෙම තමයි. හැබැයි අපි ඉදිරිපත් කරේ මාර්තු 30 වෙනිදා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මේක ඉදිරිපත් කරේ අප්‍රේල් 21 වෙනිදා. ඒක නිසා මීට වඩා වෙන සංකල්පයක් ඉදිරිපත් වෙලා නැහැ. විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවකදී දේශපාලනයට වඩා බලිය යුත්තේ ජනතාව දිහා ජනතාවට සංවේදීව ජනතාවගේ සහයෝගයත් අරගෙන ජනතාව බිය නොවි අනවශ්‍ය බියක් ඇති කරගෙන කලබල වෙලා ඇති කරන තත්ත්වයක් ඇති වෙලා නැහැ. දේශපාලන මේ අවස්ථාවේ දේශපාලන පක්ෂය එන එක නැහැ. මොකද මැතිවරණ වෙලාවක් නේ. අපි මෙතනින් ඉල්ලමු දේශපාලන ඉංජින් එක පාවිච්චි කරන්න එපා කියලා දේශපාලන ඕමනාවට. අගමැතිතුමනි දැන් මේ සියලුම අභියෝග මතේ ඉදිරි දින මහමැතිවරණය ඔබතුමාගේ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා තුනෙන් දෙක බලයක් ලබා ගන්න. තුනෙන් දෙක තමයි බලාපොරොත්තු. බලාපොරොත්තු එදන. මෙතර නව්‍ය කොරෝනා වෛරසය පාලනය කරගත් රටවල් කිහිපේ අතරට ශ්‍රී ලංකාව පැමිණීම වාසනාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වා දෙනවා. රජයේ මහජනතාවට නිවැරදි උපදෙස් ලබා දීම හා මේ රට විශිෂ්ට සෞඛ්‍ය සේවාව මේ සඳහා හේතු වී ඇති බවයි එම සංවිධානයේ සඳහන් කරන්නේ. නව්‍ය කොරෝනා වෛරසය ආශ්‍රිතයන් හඹා ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට තීන්දුව කර තිබෙනවා. පවත්නා තත්වයේ හමුවේ බස්සත සහ දුම්රියේ සිංහා කෑම තහනම් කෙරුණා. මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2682ක්. ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 664ක්. 2007 දෙනෙකු සුවය ලබා සිටිනවා. රෝගීන් බවට සැක සහිත සංඛ්‍යාව 168ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
අද දින මේ දක්වා COVID-19 ලෙස 8 දිනක් වාර්තා වෙලා තියෙනවා මෙම කන්දකාඩු ක්ලස්ටර්ක සම්බන්ධව මෙහිදී මේ 8 දෙනාම මෙම කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතින් තමයි මේ 8 දෙනාම ඒ නිසා මේ අනුව දැන් මේ කන්දකාඩු පොකුර 542ක් වශයෙන් වාර්තා වෙන රෝගීන් අද දිනත් රාජාංගනේ ප්‍රදේශයේත් වෙනත් ප්‍රදේශවල PCR පරීක්ෂණ සඳහා සාම්පල ගැනීම සිදු කරා ඒ වගේම මේ අට හැරෙනකොට අනිකුත් PCR ප්‍රතිඵල COVID-19 නොවන ලෙස සටහන් වෙලා තියෙනවා මේ අතර ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 2470ක් සිදු කර තිබෙනවා ඒ අනුව මේ දක්වා සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 130390ක් බවයි සෞඛ්‍යංශ පවසන්නේ කන්දකඩු පුනරුත්ථාපන කඳවුරේ සේවය කරමින් සිටියේදී ආසාදිත වූ යුද හමුදා නිලධාරීන්ගේ පෞල්වල සමාජිකයන් 40 දිනකගේ PCR පරීක්ෂණ ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේදී සිදු කෙරෙනවා. හිඟුරුගොඩ තමන්කඩුව මැදිරිගිරිය යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කොට්ටාස්වල 182 දිනකගේ PCR පරීක්ෂණ වාර්තා හෙට දිනේදී ලැබීමට නියමිත බවයි සෞඛ්‍යංශ පවසන්නේ. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැල්මඩුල්ලට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියාගේ පළමු සමීපතම ආශ්‍රිතයින් 37 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ගියා. පැල්මඩුල්ල නාරංගුඩ පිහිටි මෙම නිලධාරියාගේ නිවසේ සමාජිකයන් ඇතුළු අවට නිවාස හතරක සමාජිකයින්ද ඊට අයත්. කුරුණෑගල තෝරවතුර ප්‍රදේශයේ ආසාදිත හමුදා සෙබලාගේ පවුලේ සමාජිකයන් ඇතුළු නිවාස 10ක 42 දෙනෙකු එම නිවාස තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියේදී ආසාදනයට ලක් වූ ගාල්ල හබරාදුවේ පදිංචි උපදේශකවරයාගේ බිරිඳ ඇතුළු 51 දෙනෙකුගේ PCR පරීක්ෂණ ලබා ගැනීම ඊයේ දිනේදී සිදු කෙරුණා. ඔහුගේ බිරිඳ වන පාසල් ගුරුවරියගේ පළමු PCR පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඇයට වෛරසය ආසාදනය වී නැති බවයි. ඇය උගන්වන පාසලද විෂබීජ හරණයට ලක් කෙරුණා. මුඛාවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම පිළිපදින ලෙස පොලිසිය සහ සෞඛ්‍යංශ ජනතාවට අවධාරණය කරනවා. පොලිස් නිලධාරීන් ජංගම ප්‍රචාරක රථ මගින්ද මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ආකාරය දැකගත හැකි වුණා. ඔබ පසුගිය දිනවල සැපයීම සියාවල ආකාරයටම දුරස්භාවයේ සබා ගැනීම මුඛාවරණ පැළඳීම නිතර දැක්වීම සොලිත බව නැවත සිහිපත් කරනවා. මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මාර්ගෝපදේශන නිර්දේශ හා නිර්ණායක අනුගමනය කරන්නේ දයන් නිරීක්ෂණයට වෙනමම ඒකකයක් පිහිටුවීමට කොරෝනා පාලනය සඳහා පිහිටුවා ඇති විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුව තීරණය කළා. ප්‍රවාහන ඖෂධ ශාලා වෙළඳ සංකීර්ණ රෝහල් සහ රැකියා ස්ථානවල මූලිකවම අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බලා සවිබල ගැන්වීම කෙරෙහිද මෙම කමිටුවේ අවධානය යොමු කෙරුණා. අපි ජනතාවට කියන්නට ඕනි පසුගිය මාස දෙක හමාරකට කිට්ටු වෙන කාලයක් කිසිදු රෝගියෙක් සමාජයෙන් වාර්තා නොවීමට ප්‍රධාන හේතුවක් උනේ ජනතාවගෙන් ලබා දීපු සහයෝගය විශේෂයෙන් දැන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් පොදු ස්ථානවල ප්‍රවාහන සේවාවල් කඩසාප්පු සංකීර්ණවල අර පෙර පරිදි ජනතාව සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපැදීම යම් මට්ටමක මන්දගාමී වෙලා තිබෙනවා ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ නැවත මේ ගැන සක්‍රීය දායකත්වයක් ලබා දෙන්න ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා ශ්‍රී ලංකාව මෙම වෛරසය පාලනය කරගත් රටවල් කිහිපය අතරට එක්වන බවද ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා So Sri Lanka fortunately has been one of the few countries with even modest means has been able to control the epidemic more effectively than the other even more resourced countries and this is thanks to a well established public health system especially for the proactive actions that have been taken by the government of Sri Lanka and I must say that in the pandemic the role of other sectors has also been critical so it was truly a whole of society and whole of government approach and community engagement has been critical because without involvement of communities it is difficult to control the spread of the virus
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බස් රථවල මෙන්ම තුම්රියේ සිඟා කෑම තහනම් බව මගේ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කරනවා. මේ බව අදාළ ආයතන ප්‍රධානීන් දැනුවත් කෙරුණා. පොදු ප්‍රවාහන සේවා තුලින් වෛරසයේ ව්‍යාප්ත වීම පාලනය සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතරේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයේ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වී තිබෙනවා. ඊයේ දින තුලදී පමණක් වාර්තා වූ නව ආසාදිතයේ සංඛ්‍යාව 32498ක්. ලොව ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන පිහිටි ඉන්දියාවේ බැංගලුරු සහ සංචාරක මධ්‍යස්ථානයක් වන ගෝවා ප්‍රාන්තයේද නැවත වරක් වසා දැමීමටයි ඉන්දිය රජය තීරණය කර තිබෙන්නේ. බැංගලුරුහි ඉන්ෆෝසිස් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයවට සියලු නිවැසියන් තම නිවාස තුලම නිරෝධායනී කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේ වන විට ලෝ පුරා 1,37,18,081 දිනකට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 81,72,464ක්. වෛරසයේ ආසාදනයේ හේතුවෙන් මරණ 587,330ක් වාර්තා වනවා. රටවල් සහ සුවයන් පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. බ්‍රසීල් ජනාධිපති ජයර් බොල්සනාරෝ යලිතුවරක් කොවිඩ් 19 PCR පරීක්ෂණයකට භාජනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඔහු නැවත වරක් වෛරසයට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා මැලේරියා රෝගියට ලබා ගන්නා ඖෂධ කොවිඩ් 19 වෛරසයට ලබා ගන්නා බවද විදෙස් වාර්තා සඳහන් කරනවා. ඊයේ දිනේදී පමණක් බ්‍රසීලයේ 1,261 දිනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙවනුව වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වන අතර ගත වූ පැය 24ක කාලය තුළ මරණ 962ක් වාර්තා වනවා. ඊයේ දිනේදී පමණක් ඇමරිකාවේ ආසාදිතයින් 70,914ක් වාර්තා වුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමත් සමග වාර්තාගත පසුබෑමකට ලක් වූ චීන ආර්ථිකයේ වර්ධනයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වාර්තාගත පසුබෑමකට පසුව දෙවන කාර්තුවේදී චීනයේ ආර්ථික වර්ධන වේගය 3.2%කින් ඉහළ ගොස් ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂඥයින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරන බවයි චීන විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ දියුණු පහත වැටීමක් මෙන්ම ඉක්මන් ප්‍රකෘතිමත් තත්ත්වයක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ. බොලීවියාවේ අමාත්‍යවරුන් 7 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 2 දෙනෙකුට සහ බොලීවියානු හමුදා ප්‍රධානියාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. බොලීවියාවේ ඊයේ දිනේදී පමණක් නව ආසාදිතයින් 1,521 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අඟුලාන පොලිස් ස්ථානයේට ගල්මුල් වලින් පහර දී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. මේ වන විට තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවයි වාර්තා වන්නේ. ලුණාව පාලම අසලදී පොලිසිය රාජකාරියට බාධා කළ පුද්ගලයෙකුට පසුගිය 10 වනදා පොලිසිය වෙත තැබීමක් සිදු කළා. එයින් ඔහු මිය ගියා. සිද්ධිය පිළිබඳ නඩු විභාගයේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු පිරිසක් පැමිණ විරෝධතාවක නිරත වුණා. පසුව උන් අඟුලන පොලිසිය ඉදිරිපිටට පැමිණ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණා. එයින් පොලිසියට දැඩි අනාදහන සිදු වූ බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. ප්‍රශ්නාහිට පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති දේශබන්දු තෙන්නකෝන් මහතාද සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ කරුණු සොයා බැලුවා. පොලිසියයි පටලගන්නේවා පොලිසියයි ඕගොල්ලෝ සමාන නැහැ. රටේ නීතිය රකින්න මේ නිලඳු බන්දලා ඉන්න පොලිසියලදාරි පොලිසියට ගල් ගහන දෙද්දී මේ අතේ තියෙන තුවක්කුවෙන් වෙඩි තිබ්බත් කාටවත් මොකුත් කියන්න පොලිසියට ගල් ගහතියි. ඒ හින්දා ඔයා ඇවිල්ලා ඉවරලා ඔය කින කතාව වැරදි. පරිශ්‍රය පවත්නවා මොකද ඇවිල්ලා ආපු විසු ගල් ගහලා ආපහු ගියේ කියලා ඉවර. විවෘතව කතා කරේ
මම හොඳින් ඉතාමත්ම කරුණාවෙන් උගල කතා කරේ මම 100%ක්ම යුක්තියු කරලා දෙපැත්තේ ඉන්නේ ඒ හොඳ පැත්තම හරිද ඔඩකින්ද ඔඩකින්ද ඒ වෙබුක්ද ගල් ගහපු සෑම කෙනෙක්ම ඇරස් කරනවා නීතිය බොහොම සාධාරණ ක්‍රියාත්මකයි ඔයාලගේ මෙරිච්ච අයියා වෙනුවෙන් ඒ තීන්දුව මහේස්ත්‍රාත්තුමා දුන්නට පස්සේ ඒක ක්‍රියාත්මක කරනවා 100%ක් ගල් ගහපු කිසි කෙනෙකුට උසාවිය නැතු ඉන්නවා පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යොදවා තිබෙනවා මේ වෙන විට තත්ත්වය පාලනය කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ කොරෝනා වසංගතයේ හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500ක් ලබා දීමට ඇති කරගත් එකඟතාව ලබන සැප්තැම්බර් මාසයේ දක්වා දීර්ඝ කළ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා මේ අතර ඉදිරි යලකන්නේ රුපියල් 50ක සහතික මිලට වීමලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,420ක් වෙන් කර ඇති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කැබිනට් තීන දෙනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා දීපෝල් දැන් අලුත් වෙලා ඩාලි බටල වෙතින් දිස් දෙන්න සෝදන්න बेबी शर्मी एसएलएस සහතිකයේ හිමි ශ්‍රී ලංකාවේ එකම ලදරු සබන් නිෂ්පාදනය කම්කරු සබත්තා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් කුණාදර මැතිතුමා කම්කරු කාර්යාල වෘත්තීය සමිතිය හාම්පුතුන්ගේ සම්මේලන සේවකයන්ගේ වෘත්තීය සමිතිය අනාදිය සමග සාකච්ඡා කළ එකඟ වෙලා තිබෙනවා වැටුපෙන් 150ක් හෝ මාසකට රුපියල් 14,500ක් සේවකයන්ට ගෙවන්න මෙය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කරලා තියෙනවා යලකන්නේ අස්වනු දැන් කැපීම ආරම්භ වෙනවා ජූලි මාස සිට. මේ අස්වනු මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,420ක මුදලක් බිලියන 10කට අධික මුදලක් කැබිනට් මණ්ඩලය අනුමත කරා වී මිලදී ගැනීම සඳහා ලබා දීමට ඒ යටතේදී එක ගොවියෙකුගේ උපරිමයේ වශයෙන් කිලෝ 5000කට යටත්ව යලකන්නේ වී මිලදී ගැනීම ක්‍රමවේදයන් සකස් වෙනවා. වේලුණු වී කිලෝවක් රුපියල් 50ක මුදලකටත් තෙත වී කිලෝවක් රුපියල් 42ක මුදලකටත් රජයේ සහතික මිල යටතේ මිලදී ගැනීමේ හැකියාව රජයට ලැබෙනවා. මෙතර මෑත ඉතිහාසයේ විශාලතම පාඩුවක් විඳ ගනිමින් රජයේ ජනතාවගේ විදුලි බිලට සහනයක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියා. ලක්ෂ 30000ක් පාඩුවක් විදුලි බල මණ්ඩලයේ විඳ ගනිමින් ජනතාවට විදුලි බල පාරිභෝගිකයන්ට අසාමාන්‍ය වාසිය සැලසෙන පරිදි විදුලි බිල පෙබරවාරි මාසයේදී විදුලි බිලට සමගාමීව මාර්තු අප්‍රේල් මැයි කියන මාස තුනේ විදුලි බිල ගෙවන ලෙසට යලි ගණන් සැකසීමක් සිද්ධ කරන්නට කියලා කැබිනට් මණ්ඩලය තීරණය කළා. නියමිත පරිදි වැඩි මුදලක් ගෙවූ පාරිභෝගිකයන්ට මොකද වෙන්නේ? ඒ අකණ්ඩව ඉදිරි විදුලි බිලෙන් හිලව් කිරීම සඳහා අවශ්‍ය විධි විධාන යොදන්න කිව්වා. කොරෝනා මර්ධනයේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නෙල්ලවන චෝදනා පිළිබඳව මාධ්‍ය වේදිකු මෙහිදී ප්‍රශ්න කළා. ජනතා විමුක්ති පෙරමුණ තියෙනවා මේ විද්වත් ඒකට අනුයුක්ත වෙච්ච සංවිධානයක්. එහි හිටියා මේ මහාචාර්යවරයෙක් වෛද්‍ය විද්‍යාලේ. එතුමා කියනවා මේ බල්ලක වැඩේ බූරුව කරන්න ගිහිල්ලා තමයි මේ තත්ත්වෙ මේ ඇවිල්ලා තියෙන්නේ. මේ හමුදාවට බාර දීලා තමයි වැඩේ. මේක වෛද්‍යවරුන්ට දුන්නේ නැහැ. මේක දුන්නා හමුදාවට ප්‍රධාන පාලනය කියලා. ඉතින් එතුමාලා මේ චෝදනා කරනකොට දැන් මහාචාර්යවරයෙක් මේ චෝදනා කරේ. ඔයනේ මහාචාර්යවරු හුඟක් අය දේශපාලන වශයෙන් විද්වත් මතයක් ප්‍රකාශ කරන්න නැති වෙච්චාම දේශපාලනික ඌමනායි පාකං අනුව කියන මත පිළිබඳ අපිට අදහසක් දක්වන්න බෑ අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ පසුගිය රජයේ මෙන් ඔවුන්ගේ උදව්වෙන් යුදහමුදා බුද්ධියන් සහ රණවිරුව හිරගත කළා තිබුණා නම් අපි වැඩි දෙනෙක්ගේ මතක බණ අවසන් වෙලා මාස දෙකක් විතර වෙනවා අද යුදහමුදාපතිවරයා පැහැදිලි කරගෙන ගියා හමාගෙන ගිහිල්ලා ඒ හමා යාම සෞඛ්‍ය අංශයට කවදාක්වත් කරන්න බෑ අද බුද්ධි අංශ විසින් තමයි මේක පුද්ගලයෙක් අඳුරගත්තාම ඔහු වටා තියෙන 20ක් 30ක වලල්ලක් හොයාගෙන යන්නේ ඒ නිසා අපේ රටේ සියලු දෙනා ජීවත් වෙලා ඉන්න අය පින්දීමක් කරන්න ඕනේ ආරක්ෂක අංශවලට මොකද ඒ අය නැතිනම් අපි වැඩි දෙනෙක් නැහැ කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාර සඳහා ප්‍රදානයේ කෙරෙන කාබන් ශුන්‍යකරණ සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අද පිරිනැමුණා. සෞභාග්‍යයේ දැක්ම පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයන් එම සහතිකය ජනාධිපතිතුමා වෙත පිළිකෙන් පූවා. Sustainable Future Group නම් පරිසර පරිෂදයයි මෙම සාතික කිරීම සිදු කර ඇත්තේ රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පරිසර හානිය හා හර්තාගාර වායු විමුචනය ශුන්‍ය අගයක තබාගත් බව එම සංවිධානය සඳහන් කරනවා. <音楽><音楽>
සාම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාවලියෙන් මිදී පරිසර දූෂණය අවම වන ලෙස සංවිධානය කරන ලද ප්‍රචාරක රැලි වලින් විමෝචනය වූ හරිතාගාර වායු ප්‍රමාණය ගණනය කර ඒ හා සමාන කාබන් ප්‍රමාණය අන්තර්ජාතික තත්ත්ව යටතේ උදාසීන කර හමාරය දේශපාලන ක්‍රියාකාරීත්වයක් සහිත ජනාධිපතිවරණ ප්‍රචාරණයක් අභියස පරිසර දූෂණය අවම කරමින් තිරසාර දැක්මක් මැතිවරණ ප්‍රචාරණයට එක් කළ එය ප්‍රායෝගිකව සිදු කළ ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා ප්‍රදානය කරන කාබන් ශුන්‍ය සාධකය ලද ප්‍රතිපත්ති ගරුක රාජ්‍ය නායකයාණනි ඔබට තුති Sustainable Future Group සංවිධානයේ හරිතාකාර වායු කළමනාකරණය පිළිබඳ සහතික නිකුත් කිරීම සඳහා බලහිමි ආයතනයක්. එම සංවිධානයේ හරිතාකාර වායු විමෝචන ශාස්ත්‍රයේ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේද අනුමැතිය ලබා තිබෙනවා. දිව ඉනම ආවරණය කරන පරිදි සංවිධානයේ නුජන් රැලි, පොලිතින්, පෝස්ටර්, බැනර්, කටවුට් ආදීන් තුරව පැවැත්වීමට ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ මැතිතුමා තීරණය කළා. ජන හමුවලට එන වාහන වලින් මුදා හැරෙන කාබන් ප්‍රමාණය අවශෝෂණය කර ගැනීම සඳහා රටේ පැලවෙන නිදහසේ හුස්ම රුක් රෝපණ ව්‍යාපෘතියද සෑම ජන රැලියක්ම ආවරණය වන ලෙස ක්‍රියාත්මක කෙරුණා. සිත් තුළ සිතුවිලි මතින් පැලවෙන නිදහස සේම පුර වැසි නිදහසත් මතු පරපුරේ නිදහසත් වෙනුවෙන් මේ රටේ පැලවෙන නිදහසේ චන්දියේ පැවැත්වීමට නම් කොරෝනා තත්ත්වයේ මේ ආකාරයෙන්ම පාලනය කරගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ අතර තැපැල් චන්දය අද 4 වෙනි දිනටත් සාර්ථකව පැවැත්ුණා. කොරෝනා තත්ත්වයේ තුල මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙලෙසා අදහස් පළ කළා. දැන් ජනතාව අතර වැරදි මතයක් ගිහිල්ලා තියෙනවා. ඡන්දවිසුවේ වෙලාව වැඩි කරේ නිරෝධායනය වෙන අයට ඡන්ද දාන්න එන්න දෙන්නේ. ඒකෙන් නිලධාරීන් අතර බයක් ඇති වෙලා තිනවා. නිරෝධායනය වෙමින් සිටින අයට ඡන්ද දාන්න එන්න 4යි 5යි කියනවා නම් අපි කොහොමද වැඩට එන්නේ? අපි නිරෝධායනය වෙමින් ඉන්න කණ්ඩායම් සම්බන්ධයෙන් වැඩ පිළිවෙල තුනක් අපි සාකච්ඡා කරා. එක්කෝ නිවාසවල නිරෝධායනය වෙන අයට වෙනම විශේෂිත ඡන්ද පොලක් හදන්න. එහෙම නැත්නම් ජංගම ඡන්ද පොලක් ඇති කරන්න. ඒක නිසා අපි කියන්නට ඕනේ ස්වයං නිරෝධායනයට ලක් වෙන අය හෝ දින 14 යටතේ ඉන්න අය සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානවලට කැඳවීමේ බලාපොරොත්තු මේ අතර හෙට දිනේදීද තැපැල් ඡන්ද බහුවිත කිරීමේ අවස්ථාව පවතින්නේ පොලිසිය ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාල නිලධාරීන්ටයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අද සිදු කෙරුණා. තැපැල් ඡන්දය විමසීමේ තවත් අධිරක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේදීද ක්‍රියාත්මක වුණා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද සාමකාමී වාතාවරණයක් යටතේ තැපැල් ඡන්දය බහුවිත කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද තැපැල් ඡන්ද බහුවිත කිරීම ඉතා ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇති බව දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන් පවසනවා. හිඟුරාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙලෙස සිය ඡන්දය බහුවිත කළා. මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිව්වන දිනටත් අදත් සිදු කෙරුණා. මාතර පොලිස් ස්ථානයේ මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද ඡන්දය බහුවිත කිරීමට විශාල පිරිසක් එක්ව සිටියා. අම්බර දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ සමාජිකයන්ද දැඩි උනන්දුවකින් තැපැල් ඡන්දය බහුවිත කරන ආකාරය දක්නට ලැබුණා. ශ්‍රී ලංකාව ශක්තිමත් ෆෙටෝ ත්‍රස්ත සංවිධානයට එරෙහිව මුහුණ දෙනු ඇති බවට තුර්කිය විශ්වාස කරන බව මෙරට තුර්කි තානාපතිනි ආර් ඩෙමෙට් චෙකිර්ජියෝලු පවසනවා. තුර්කි ෆෙටෝ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කිරීමේ 4 වෙනි වර්ෂපූර්ණිය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් තුර්කි තානාපතිනිය මේ බව ප්‍රකාශ කළා. තුර්කිය ෆෙටෝ ත්‍රස්ත සංවිධානයට එරෙහිව ගෙන යනු ලබන ක්‍රියාකාරකම් සඳහා වෙනත් කිසිදු රටකට වඩා ශ්‍රී ලංකාව සහාය දෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි තුර්කි තානාපතිනි ශකීර් ජියෝලි මහත්මිය කියා සිටියේ. 1970 දශකයේ පුණ්‍ය ආයතනයක් ලෙස එම සංවිධානය පළමුව තුර්කිය තුළ පාසල් ආරම්භ කර පසුව ඒ ලෝ පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළා. ඉන් අනතුරුව ඔවුන් ව්‍යාපාර ගනුදෙනු සහ රජයේ ටෙන්ඩර් ක්‍රියාවලීන් සඳහා මැදිහත්ව මුදල් විශුද්ධීකරණය, නීති විරෝධීව මුදල් මාරු කිරීම සහ වෙනත් මූල්‍ය අපරාධ සිදු කිරීම ව්‍යාපාරයන් ලෙස සිදු කර
व्यापार राज्य डोवन संविधान सह माध्य आयतन पिहिटुवा गनिमिन सिय संविधान जालय हसिरवीमट कटियुतु करन पवाय तुर्की तानापतिदिय वेडिदुरटत किया सिटी आर्थिकीय गोलीय वशयेन कडा वेडिमट लक्कर देशपालनिक बलपैम मत आर्थिकीय तमन यटतट गनिम एम संविधानीय अपेक्षावाय एबेविन फेटो संविधानयट ओनेम रटक आरक्षावट तर्जन सिदु कल हकी मीट पेर तुर्की तानापति कार्यालय हरहा श्रीलंकावट फेटो त्रस्त संविधान पिलिबद अनतुरु अंगवीम सिदु किरीमटद तुर्की तानापति कार्यालय कटियुतु कर तिबेनवा वर्तमान श्रीलंका राज्यट बलधारीट मेन्म फेटो अनुबाधित आयतन सह पुद्गलीन पिलिबंधव सीलुतुरतुरु डबाती अतिभव तुर्की तानापति निकुत्कर निवेदने दैक्वेनवा බහබැංකු බැඳුම් කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. එයතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් महाबैंक बेदम के सिद्धिया पिलिबंद पैमिल कोलंब प्रधान महेश्वर हमुवे अदूवा एप मत मुदाहर सिरीन पर्पेचुअल ट्रेजरी समाग में हिमिकारो अर्जुन एलोसिया सेतुलु सेककरवन हार्देना अधिकरणीय हमुवे पेनी सिटिया पेमिनील नवंबर दुलासुनदा कैंदवीमट नियोग कल अधिकरणीय एदिनेट परीक्षण वल प्रगति वारताकरण लेस अपराध परीक्षण दिपार्तमेंतुवट नियोग कला जनता विमुक्ति पेरमुने नायक हिटपु पार्लिमेंतु मंत्री अनुरु कुमार दिशा नायक महता गोनुकुलर विट पेत्सम लबन विसिवनदा सलका बैलीमट अभियाचनाधिकरणीय नियम कला अवनगार्ड समागमे अधिपति निशांक सेनाधिपति महतागे पेमिनील मत देशपालन पलिकने पिलिबंद सोया बैलीमे जनाधिपति कोमिसम हमुवे पेनी सिटिन लेस दान्वानी गुत्कर ऐति नुतीसिय बल रहित करन लेस इल्लमिनुई मेम पेत्सम गोनुकर ऐते पेत्सम करु पवसान्ने अदाल कोमिसमट बले पेवरी ऐते राज्य सेवकीनगे पेमिनील विमर्शनयट पमनक बवाई पुलिस मद्रव्य विनाशक कार्यांशे नीलधारी मद्रव्य व्यापार करवाण समग संबंधता पत्वी में सिद्धियट अदालव रज रसपरीक्षक दिपार्थमेंतु से विमर्शन आरंभ करति बेनवा यानु पुलिस नीलधारी की हिपदने कुगे निवास परीक्षा करति बेनवा पुलिस मद्रव्य विनाशक कार्यांशे सककार नीलधारी सहाल मल तुलट मद्रव्य असुरुम कल बावकीन स्थानय रज रसपरीक्षक वर्यागे निरीक्षण लाक्वति बेनवा අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහි විදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළව නීතිපතිවරයාගේ දේශන ශ්‍රේෂ්ඨ අධිකරණය හමු වේ අද අවසන් කෙරුණා. අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන මහතායි නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූයේ. ඔහු කියා සිටියේ මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය බැහැර නොකරන බවට වගඋත්තරකාර රංජන් රාමනායක මහතා අවස්ථා හතරකදී සපත කර ඇති බවයි. ඔහු සිය ප්‍රකාශ ඉවත් කර නොගන්නා බවටද හතර වතාවක්ම ශ්‍රේෂ්ඨ අධිකරණ පරිශ්‍රය තුලදීම අවධාරණය කර ඇතයිද ජයමාන මහතා පෙන්වා දුන්නා. සෑම නඩුවාරයක් අවසානයේදීම අධිකරණ පරිශ්‍රය තුලදී අධිකරණය හොරු ධෛර්යමත් කරනවා. උත්තේජනීය කරනවා ආදි ප්‍රකාශ තුලින් ඔහු විනිසුරු වරුන් නිසා දූෂිත පුද්ගලින් අතරංගුවට ගැනීමට නොහැකි බවට ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇතේද චෝදනා කෙරුණා. අදාළ චෝදනාව ඔප්පු වී ඇති බවද ඔහු කියා සිටියා. රාමනායක මහතාගේ දේශන ඉදිරිපත් කිරීම අගෝස්තු මාස 24 වනදා සිදු කිරීමට නියමිතයි. 2018 වසරේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග රඩිය ගහමැදුරේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරු වරුන්ගෙන් සහ නීතිඥ වරුන්ගෙන් බහුතරය දූෂිතින් බවයි. තෞහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමග සම්බන්ධතා පැවැත්වූ හි සමාජිකින් දෙදෙනෙකු ලබන 29 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ බූස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් ස්කයිප් තාක්ෂණිය ඔස්සේ නිරීක්ෂණය කරමිනුයි. පොදුකුණිරිප්පු මුත්‍යංකටු රක්ෂිතයේ අතරමං වූ යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් 9 දෙනෙකු පොලිසිය සහ යුද හමුදාව කළ මෙහෙයුමකදී සොයාගත්තා. යාපනයේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ සිසුන් පිරිස ඊයේ දිනේ පොදුකුරිරිප්පු පොලිස් වසමේ මුත්‍යන් කට්ටු රක්ෂිතයට ගවේෂණ චාරිකාවක් සඳහා ගොස් තිබෙනවා. එහිදී ඔවුන් අතරමං වී ඇත්තේ නම දිනකුගෙන් යුතු එම කණ්ඩායම මුත්‍යන් කට්ටු රක්ෂිතයේ අතරමං වී ඇති බවට ඔවුන්ගේ හිතවතෙකුට දුරකථන ඇමතුමක් දී තිබෙනවා. ඔහු ඔඩු සුඩාන් පොලිසිය දැනුවත් කිරීමත් සමගයි අදාළ සිසුන් සෙවීමේ මෙහෙයුම ආරම්භ කෙරුණේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ඔඩු සුඩාන් පොලිසිය යුද හමුදාවේ 64 වෙනි බලසේනා මුලස්ථානයේ හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත සිසුන් රැඳී සිටි ස්ථානය සොයාගෙන තිබෙනවා. ඒ සඳහා පැය කිහිපයක මෙහෙයුමක් කිරීමට ආරක්ෂක අංශවලට සිදු වුණා. එම මෙහෙයුමින් අනතුරුව සිසුන් පිරිස නිරුපද්‍රිතව බේරා ඔඩු සුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කරනවා.
පාස්කු ඉරුතින ත්‍රස්ත ප්‍රහාරයට පෙර සහරන් හෂිම් අත්අඩංගුවට ගැනීමට 2018 වසරේ ජූලි මාසයේදී තමා විවෘත වරින්තුවක් ලබා ගත්තද එම වරින්තුව පිළිබඳ දිවයිනේ අනිකුත් පොලිස් ස්ථාන දැනුවත් නොවූ බව ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ බහරව කටයුතු කළ වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සඳහන් කළා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි නාලකද සිල්වා මහතා මේ බව සඳහන් කළේ 2015 වසරේදී රාජ්‍ය බුද්ධ්‍යංශයේ සිට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ වෙත තමන් ලද මාරුව දේශපාලන මාරුවක් බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ කාල පරාසය තුලදී මෙරට ක්‍රියාත්මක වූ මද්‍රාසා පාසල්වල දේශන පැවැත්වීම සඳහා සෞදි අරාබියේ සිට විදේශිකයන් පැමිණි අතර ඔවුන් අන්තවාදී ඉගැන්වීම් සිදු කළ බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි ඒ මහතා සඳහන් කළේ එම විදේශිකයන් සඳහා වීසා නිකුත් කිරීම සිදු කර තිබුණේ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කර තිබූ ඉල්ලීමකට අනුව බවද සාක්ෂිකරු අනාවරණය කළා විසා ලබා දීමේ ක්‍රියාවලිය රාජ්‍ය බුද්ධි සේවයේ දැනුවත් කර ඒ හරහා සිදු කරන ලෙස තමන් වගකිව යුතු අංශවලට දැනුම් දුන් බවද නාලක සිල්වා මහතා පැවසුවා කෙසේ වෙතත් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය තමන් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරමින් එය තුල ආගමික අන්තවාදයේ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිට වූ බවද සාක්ෂිකරු සඳහන් කළා කිසියම් සැකකරුවෙකුගේ ඡායාරූපයක් ලබා දුන් විට ඔහු සිටින ස්ථානයේ සොයා ගැනීමට හැකි ආවේශන සිදු කිරීමේ වෑන් රථයක් ජපාන් රජයෙන් ලැබුණද එය මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට තහනම් කළ බවද ඔහු අනාවරණය කළා 2015 වසරේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට මාරු වී පැමිණි පසු තමන් අඟහරුවාදා දිනවල පැවති ආරක්ෂක සම්බන්ධීකරණ රැස්වීම සඳහා අකණ්ඩව සහභාගී වූද 2017 සැප්තැම්බර් මාස 24 වෙනිදින් පසු විශේෂ හේතුවක් මත පොලිස් ප්‍රතිවරයාට දන්වා එම රැස්වීමට සහභාගී වීමෙන් වැළකී සිටි බව නාලකද සිල්වා මහතා පැවසුවා හරියටම හරි කුළු බඩු අටක රසරැල්ල මැගි චිකන් නූඩල්ස් from Nestle ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් රුපියල් බිලියන 3ක පාඩුවක් දරමින් නුවද විදුලි බිල් සහනය ජනතාවට ලබා දීමට රජයේ කිසිවිටකත් නොපිකිලෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා කෑගල්ල රුවන්වැලි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වීමදී අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියේ නතර වූ වැඩ කොටස් යළි ආරම්භ කිරීමට ජනතාව වත්මන් රජයට මෙවර මහමැතිවරණයේදී බලය ලබා දෙන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. එසේම රටේ ප්‍රශ්න විසඳීමටද මෙම ජනවරම උපකාරී වන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඩුබර දඹුල්ල රත්නපුර අධිවේගී මාර්ගයේදී කිරීමට දැනටමත් රජයේ පියවරගෙන ඇති බව ඒ මහතා පෙන්වා දුන්නා. මෙරට සමකම් සහ කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් බහර දීමට ජනාධිපතිතුමා තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා. දැන් මේ නැතර වෙච්ච වැඩ කොටස ආපහු ආරම්භ කරන්න ඕන. ආරම්භ කිරීම කරන්න අපි වැඩ කරපු පිරිසක් වශයෙන් අපිට නැවත බලය ලබා දීම ඔබේ වගකීමක් අයුතුකමක් වශයෙන් මම දකිනවා. අපි ආරම්භ කරපු අධිවේගී මාර්ග තව දුරටත් ඉදිරියට ගෙන යනවා. නුවරට යන අධිවේගී මාර්ගය, දඹුල්ලට යන අධිවේගී මාර්ගය, රත්නපුරේට යන අධිවේගී මාර්ගය. ඒකේ වැඩ ආරම්භ කිරීමටත් අපි පියවර ගන්නවා විතරක් නෙවෙයි. අපි බොහොම පැහැදිලිව ජනාධිපතිවරයා කිව්වා මේවා පිටරට කම්පැනි වලට නෙවෙයි දියේ යුත් මේවා ලංකාවේ සමාගම් වලට දීලා ලංකාවේ කර්මාන්තකරුවා ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් තමයි අපි දියත් කරන්නේ එමනම් මේ දෙකම අපි දෙන්නේ ලංකාවේ කොන්ත්‍රාත්කරුවන්ට ව්‍යාපාරිකයන් මොකද ඔවුන්ට මේක කරන්න පුළුවන් කොරෝනා වසංගතයේ මැඩලිය හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකට පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට පැවති ජනහමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ. එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආනන්ද කුලරත්න මහතා මෙම ජනහමුව සංවිධානය කළා. දැන් හැමතැනම කොරෝනා පැතිරෙනවා. ඔක මෙයට පාලනය කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂයට පමණයි ඒක පාලනය කරන්න කියලා මං කියන්නේ. බලන්න හම්බන්තොට උනේද? අපි ඒකාධික පොඩි වරයක් දැම්. අපේ දැන් වර්තමාන ඇගමැතිතුමා එදා ජනාධිපතියට විශාල වරයක් දැම්. අපිට ණය ගෙවන්න බැරුව හිටියේ. ඒත් මම ඒක චයිනා මර්චන්ට් ශ්‍රී ලංකා වරය අධිකාරියේ ඒකාබද්ධ ව්‍යාපාරයකට විකුණුවා. දැන් අපිට ඒ ණය ගෙවන්න වැඩක් නෑ. ඒ බර තියෙන්නේ සමාගමෙන්. අපිට ඒ මුදල් අපිට හම්බුණා. නැත්තම් ඒ බරත් ඔයගොල්ලෙන් හය කරන්න මම මේවා කරද්දි මොකද්ද කිව්වේ චීනෙට මේක විකුණුවා කිව්වා මතකද විවුර්ත කරන්න ආවේ දවසේ චීන තානාපති අපිට ගල් ගැහුවේ දැන් කතා කරනවා කොහොමද දියුණු කරන්න කියලා මේ සම්බන්ධයට දියුණු කරන්න ඕනේ
රණසිංහ ප්‍රේමදාස මහතාගේ අඩිපාරේ යමින් ජනතාවට සහනයක් ලෙස රුපියල් 20,000ක දීමනාව ලබා දීමට තමා කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රිකලකස්කඩ ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ ජන හමුවකට කිමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. හඟුරංකිත සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ජයලත් බණ්ඩාර දිසානායක මහතායි ජන හමුව සංවිධානය කළේ. කොරෝනාව නිසා විපතට පත්වුණු රටවල් සියල්ල තමන්ගේ ජනතාව බලාගෙන කුතුහ විදියට රට ගන්න. ඒ වගේම කඩා වැටුණු ආර්ථිකයේ ගොඩනගන්න ජනතාව අතර මුදල් ලබන. ඇමරිකාවෙත් දෙනවා. එක්සත් රාජධානියෙත් දෙනවා. ඉන්දියාවෙත් දෙනවා. මහ පොළොවට පය ගහලා ඉන්න අපිට තමයි තමුන්වහන්සේගේ දුක තේරෙන්නේ. ග්‍රාමීය නාගරික දුප්පත් ජනතාව මේ අසරණ වෙච්ච දැන කොට්ටාසයට ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වෙනවා. අපි පවුලකට මාසකට 20,000 ගානේ ලබා දෙනවාමයි කියලා අපේ 20,000 වැඩසටහනට හැමෝම කඩවල වෙනවා. මිත්‍රවරුනි දෙන්නේ කොහොමද කියලා අහන. පියාගේ අනිවාර්යයෙන් යමින් පුතා අනිවාර්යයෙන්ම 20,000 දෙන්නේ කියලා. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා දෙන බව කියන රුපියල් 20,000ක දීමනාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා ඇතුළු මහජන නියෝජිතින් කිහිප දෙනෙකු පළ කළේ මෙවන් අදහසක්. කරන්න පුළුවන් දෙයක් කියන්න. මම මේ දවස්වල වේදිකාවල කියන්නේ මං හිතන්නේ මොන්ටෙසෝරි පාස් ළමෙක්වත් කියන්නේ. ලක්ෂ 62 පිරිසක් ඉන්නවා. ඉතින් මේකට වැඩි කරන් 20,000 කින් මාසෙකට බිලියන 125යි. ඒ කියන්නේ කෝටි 12,500යි. මේක 12න් වැඩි කරොත් ඒක කෝටි 1,55,100යි. මේ රටේ සමස්ත ආදායම 80%යි. ඇයි දෙයියනේ කොහොමද ඉතුරු රජයේ සේවයෙන් පදින්න දිසා විශ්වමෙතුම් ගන්නේ? ඒක බිලියන 1,100යි. කොහොමද පොඩි අනුපාතය ගන්නේ? බිලියන 760යි. මේව කරාම සංවර්ධනේ මොනවද? මේ හිතන්න බැරි කරන්න බැරි දේවල් කියලා ජනතාව දේශපාලනේ හිතීම සම්පූර්ණ විකෘති වෙලා තියෙනවා. ඉතින් මේ අය සීන ලෝකේ ඉන්න දෙන්න අපි සබහා ලෝකේ අපි ජීවත් වෙන්න. තනි ප්‍රේමදාස මහත්මයා විහිළුමයි සපයන්නේ. රුපියල් 20,000ක් දෙන්න බෑ කියලා අද මේ සාමාන්‍ය පහේ පන්ති ඉන්න ළමයට උනත් තේරෙනවා මේ තියෙන ආර්ථික තත්ත්වය අනුව එහෙම දෙන්න පුළුවන් කමක් නෑ කියලා. 5000 උනත් දුන්නේ ඉතාලම අසීරුවෙන්. නමුත් මේ ජනතාව ගැන අනුකම්පාවෙන් බලලා තියෙන සියලු ප්‍රශ්න කළමනාකරණය කරගෙන තමයි රුපියල් 5000ක දීමනාවක් දුන්නේ. 65,000ක් දෙනවා කියලා තමයි මුලින් කිව්වේ. දැන් තමයි ඔය කවුද ඔය ගොන් කතාව කියන්නේ එපා කිව්වට පස්සේ 20,000ට අඩු කරගත්තේ. හැබැයි Taman දිනන්නේ නැති නිසා පරදින බව ඒකාන්තයෙන්ම දන්න නිසා ඕන කටට එන කතාවක් කියන්න පුළුවන් කිසිම වගකීමක් නැතුව. මේ රටේ තිබුණු ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරිය මහලුකු අමාත්‍යංශයක් එතුමාට තිබුණා. ඒ ආණ්ඩු කරපු පක්ෂයේ නායක රන්ලි ක්‍රමසිංහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස. එතකොට ඉතින් ওই දැන් කියන දේවල් කරන්න තිබ්බනේ. දැන් රුපියල් 5000 දෙනකොට කී කියනව නේද? කුචුචු ගාලා අපි ඉන්න 20,000ක් දෙනවායි කියලා. අඩු ගානේ 2017 ලොකු ගම් වතුරක් ආවා. ඒ කාලේ වන්දි දෙන්න තිබ්බනේ ලොකුවට. එහෙම දුන්නේ නෑනේ. දැන් ආණ්ඩු බලේ නැති වෙලා කී කියනවා අපි ඉන්න මේක දෙන්නම් අරක දෙන්නම්. ඒ කාලෙ මොකද කරේ නෑ. මෙතර දේශපාලන වේදිකාවේ මේ දිනවල තවත් බොහෝ මාතෘකා සාකච්ඡා කෙරෙනවා. පක්ෂ විපක්ෂ කිහිප දෙනෙකු දැක්වූ අදහස් කිහිපයක් 20/20 ජනමතයෙන්. නැලිස මාතාරි දක්ෂයි අපිට ඕකනේ අපිට ඇත්තටම කලිසම් ඇඳන් ඉන්න බැරුනේ මේ පක්ෂේ චුයින්ගම් දෙනවා කිව්වා. ඩෙනිම් දෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා වයිෆයි දෙනවා කියලා. ඊට පස්සේ බ්‍රේස්ලට් දෙනවා කිව්වනේ. තොප්පි කියලා කැලෑවක් කිව්වා. ඉතින් අපි හරි අමාරුවෙන් මානසික මේකක් විඳින්නේ මේ රන්ලික්ස් මහත්තයා ගැන අහන්න එපා. මහාමාන්‍ය ඩී සේනානායක වගේ උතුම් ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් විසින් නිර්මාණය කරපු පක්ෂය ඒක දැන් මරියා කඩේ තියෙන වෙළඳ පොලේ පක්ෂයක් තරමටම විනාශ වෙලා දියාරු වෙලා සෝදාපාලු වෙලා ගිහිලා තියෙන්නේ. ඒ පක්ෂය පිළිබඳ ඒ කැඩිච්ච කෑලි දෙක පිළිබඳව මේ රටේ කිසිදු ජනතාවට විශ්වාසයක් නැහැ. ඔව් ඉතින් එක්සත් ජාතික පක්ෂය කියන කතන්දරය ඉතින් අපි අනුමත කරන්නේ නැහැනේ. එක්සත් ජාතික පක්ෂය දායින් දම ඩබල් ගේම් කතන්දර දින ඩබල් ගේම් වින්ද අපි තයින් වුණේ 2018 දින 52 තිබුණනේ. අපි නැත්තම් එතුමල සිරිකොතත් නැහැ, අරේ ගමන් දියත් නැහැ, පක්ෂෙත් නැහැනේ. මේ රටේ ප්‍රධාන විපක්ෂ බලවේග සියල්ල අද තමන්ගේ දේශපාලන අනන්තතාවයන් මුළුමනින්ම විනාශ කරගෙන තමන්ගේ පක්ෂ ඇතුළේ තිබුණු ඡන්ද පදනම මුළුමනින්ම වනස්සගෙන තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ. පැරදුණු අය එන්නේ පැරදිලා හිටපු කණ්ඩායමත් දෙකට කැඩුනට පස්සේ. මමත් තමුන්නාසලා දිදී පෙනී සිටින්න එක්සත් ජාතික පක්ෂිකෙක් හැටියට. නමුත් දැන් අපි ඔක්කොම ඒක රාශි වෙලා තියෙන්නේ සමගි ජන බලවේග. ලකුණ වෙනස් වුණාට, නම වෙනස් වුණාට අපි ඔක්කොම ඉන්නේ එක තැනක. මේගොල්ලෝ කොයි
කොයි පිලේද කියලා අපිට හොයාගන්න ප්‍රශ්නය. ඔක්කොම හිටියේ එක්සත් ජාතික පක්ෂේ. දැන් කොටසක් අලියාගේ යටතේ තරඟ කරනවා, කොටසක් ටෙලිෆෝන් එකෙන් තරඟ කරනවා. දැන් අපිටයි පැටලෙන්නේ ටෙලිෆෝන් එකයි අලියා. අපිට ඔහොම පැටලෙනනම් චන්දදාගේට කොහොම පැටලෙනවද? එක්සත් ජාතික පක්ෂය ආරම්භයේ සිට රාජාලියා හදලා එදා වුණු තත්ත්වයට වඩා බරපතල තත්ත්වයකට අද එක්සත් ජාතික පක්ෂය වැටිලා අවසානයි. UMB එක බෙදිලා තිබ්බේ ගොඩක් කල්. නමුත් ඒක එකට තිබුණා. ඒක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාලේ නම් ඊළඟට බලයට එන්නේ කවුද කියලා එවම කියන්න නම් තිබ්බා. දැන් UMP එකේ නායකත්වයේ බාර දෙන්නේ කාටද කියලා එවොත් එක්සත් ජාතික පාක්ෂිකයට කියන්න නමක් නැහැ. දෙකට බෙදුනත් තුනට බෙදුනත් හතරට බෙදුනත් UMP එකේ යුගයේ ඉවරයි. දැන් එක පැත්තකින් මේ රට විනාශ කරපු රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියනවා එයාට බලය දෙන්න කියලා රට හදන්න කියලා. ඒකේ නියෝජ්‍ය නායකයා වෙලා හිටපු සජිත් ප්‍රේමදාස දැන් වෙනම කියනවා බලය දෙන්න කියලා රට හදන්න. දැන් එයත් හිටපු ආණ්ඩුව තුලනේ මේ සියලුම දූෂණා වංචා සිදු වෙලා රටේ කඩා වැටීම ආවේ. ඊළඟට අනුර කුමාර දිසානායකත් ඒ ආණ්ඩුව මෙහෙවලා දැන් කියනවා රට හදන්න ඕන නම් JVP එකට ඡන්ද දෙන්න කියලා. හැබැයි මේ බලය ලබා ගැනීමේ සිහිනයක් පමණක් තියෙන විපක්ෂයක් කියන කතා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බැස්සේ නායකත්වයට කියන්න ඕන දේ කියලා මේ රටේ වැදගත් පක්ෂයක් විදිහට තිබුණු එක්සත් ජාතික පක්ෂය බෙදන්න එපයි කියන එක අවසාන මොහොත වෙනකම්ම කිව්වත් එහුම්කන් නොදිනුනු තැන අපි සමුහයක් එළියට බැස්සේ. දැන් 5000 ගානේ දීමනාව 72 ලක්ෂයකට ලබා දීම මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ මහා විප්ලවීය අවස්ථාවක් විදිහටයි අපි දකින්නේ. හැබැයි මේක ගැන සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් දේශපාලන වේදිකාවේ විවිධ දේවල් කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ඔක්කොම කියන්න පුළුවන්. ජුණ්ඩයි ගුණ්ඩයි මූදු ගියා රළපාරකට අහු වුණා ජුණ්ඩවයි ගුණ්ඩවයි. ජුණ්ඩ කියනවා එවියනී මාව අපිව බේරලා දෙන්න අපි ගොඩාවට පස්සේ වහන්සේට තරම් ඔරුවක් හදලා මම පූජා කරනවා. එහෙම කිව්වට පස්සේ ගුණ්ඩ අහනවා ජුණ්ඩගෙන් ඔයා කොහොමද මේ රත්තරන් ඔරු බාර දෙනවා කියලා කියන්නේ? ජුණ්ඩ කියනවා ගියාට පස්සේ නම් ඒක සජිත් ප්‍රේමදාස දන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ රටේ ජනතාව ඉරහඳ තියෙන තාක්කල් බලය දෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අපේ එක්සත් ජාතික පක්ෂයේ මේ සුපිරි UNP අලියන් අතර කිසිම ගැටීමක් සබගි ජන බලවේගයේ එහෙම ගැටුමක් තියෙනවා කියලා පැහැදිලිව මට කියන්න පුළුවන්. අලියා මේ ශක්තිමත් ඇතෙක් බොහෝ අවස්ථාවල පොඩ්ඩක් නිදාගෙන ඉන්නවා. නමුත් මේ පුංචි ඇතුන් දැන් නැගිටලා එනවා කියලා මට පැහැදිලිව කියන්න පුළුවන්. මේ මැතිවරණයේදී බහුතරයක් මහ ජනතාව මේ රටේ ඊළඟ දශකයේ ඉදිරියට ගෙන යාම සඳහා බලාපොරොත්තු වෙන නායකයන් කණ්ඩායම පාර්ලිමේන්තුවට තෝරන්න බලාපොරොත්තු වෙනවා. ඒකයි මම හිතන හොඟක් සියලු අපේක්ෂකයන්ගෙන් හොයල බලලා ජනතාව මනාප භාවිත කරයි කියලා. අවුරුදු 50ක් පිරිච්ච පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ, සජ්ජාති පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ තුනම ඔය පක්ෂ තුනම තුන්දෙනෙක් එක්ක මෑත අවුරුදු 5ක් තුර විනාශ කළා. ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර මහත්තයා ඉවරකල්ලේ හමාරයි. එක්සත් ජාති පක්ෂය රල් වික්‍රමසිංහ මහත්තයා ඉවරකල්ලේ හමාරයි. අයි ගොඩ ගන්න බෑ. අයිගේ කැඩිල්ල එකතු කරන්නත් බෑ. පළාත් රැසක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා මුහුද ප්‍රදේශද බිරින් පිට රළු විය හැකි බැවින් දේවර සහ නාවික ප්‍රජාවත් වෙල්ලිපිට ජනතාවත් ඒ පිළිබඳ අවධානය සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. ගෙවුණු දින කිහිපය සහ අද දිනේදීත් ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයේ යම් විපර්යාසයක් ඇති වුණා. අප සූදානම් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණ, මැදම සහ සබරගමුව යන පළාත්වල වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒත් සමගින්ම නැගෙනහිර හා ඌව පළාත්වල ප්‍රදේශ කිහිපයක පමණක් සවස් හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවී හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවීමට ඉඩකඩ පවතින බවත් ඔවුන් පවසා සිටියා. ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරනකොට එම ප්‍රදේශවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. සුළං හමන්නේ නිරිත දිශාවෙන් සුළඟේ වේගයද විටින් විට ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ දිවයින වටා මුහුදු කලාපවල ප්‍රධාන වශයෙන්ම කළුතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු කලාප තුල මුහුදු රළ මීටර 2.2 දක්වා ප්‍රමාණයකට ඉහළ යා හැකි බව. නවකොහෝ දිහිවර කටයුත්තක ඔබ යෙදෙන්නෙක් නම් අනිවාර්යයෙන් මේ දින කිහිපය තුල සුළඟේ වේගයේ සහ මුහුදු රළේ ස්වභාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න. මෙලෙස වර්ධනය වන මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවධානමක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කෙසේ වෙතත් සුලඟින් සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය කරන පීවර ගන්නා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා යම් කිසි විශේෂ වෙනස්කමක් කාලගුණය පිළිබඳව සිදුව හොත් ඒ සියලුම තොරතුරු එසනින් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා වැඳි සිටින්න ITN ප්‍රවෘත්ති සමගින් प्रधान प्रवृत्ति विकास प्रधान प्रवृत्ति विकास